Hello everyone, welcome back to our YouTube channel. Ithin onna adath lassana podi video ekak aragena aawa. Onna ithin okkotama kalin oyala ape YouTube channel ekata aluth nan ape YouTube channel ekat subscribe karala apith ekk ekathu wenna kiyala aadareen illanawa. ඔන්න ඉතින් මේ සිකුරාදා උදේ පාන්දරම අපි පිටත් වෙන්නේ ගෙදර යන්න. ඉතින් ගෙදර යනවා කිව්වන් ඉතින් කාටත් ඊට වඩා දෙයක් නැහැනේ. අපි කැම්පස් ඉන්න කාලේ වුණත් හැම වෙලෙම බලන්නේ වීකෙන්ඩ් එකක් වෙනකන් නැත්නම් ලොง වීකෙන්ඩ් එකක් වෙනකන් නැත්නම් වැකේෂන් එකක් වෙනකන් ගෙදර යන්න. ඉතින් ඔන්න ෆ්‍රයිඩේ අපි යන්න හදන්නේ ගෙදර. කැම්පස් ඉන්න කාලේ වගේම තමයි ඉතින් ජොබ් එකක් කරන කාලෙත් අපි කොයි වෙලේද ෆ්‍රී වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ ඉතින් ගෙදර දුවන්න. ඔන්නිතින් එලියට බහැප් වෙලේ ඉඳන් හොඳටම වහිනවා. උදේ පාන්දර ඉඳන් ඉතින් වැස්ස පටන් ගන්න තමයි තියෙන්නේ මෙහෙට. ඉතින් මග දිගට වැස්ස වහිනවා, ආයෙත් පායනවා, ආයෙත් එනින් තන වහිනවා. ඔය ආසෙන් ඉතින් අපි දෙන්නත් මේ ගෙදර එන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් සුපුරුදු පරිදි හැට් බලංගොඩ පාරෙන් තමයි අපි මේ එන ගමන් ඉන්නේ. අපි ඉතින් වැස්සත් එක්ක ඇත්තටම හරි බයෙන් ආවේ. මොකද මේ පාර නාය යනවා. ඒ නිසා කොයි වෙලේ හරි පස්කන්දක් අපේ ඇඟට කඩා වැටේද කියලා බයෙන් බයෙන් තමයි ආවේ. ඒ බය වගේම තමයි ඉතින් වැස්සේ හරිම ලස්සනයි ඉතින් මේ පාර බලාගෙන ඉන්නකෝ. ඔන්න ඔතන ඉස්සරහා තමයි බලංගොඩ view point එකත් හම්බ වෙන්නේ. මම දන්නේ තව වෙන මොනහරි view point මෙහි තියෙනවද කියලා. මම දන්න view point එක තමයි මේ. හැමදාම ඉතින් අපි මේ පාරේ යනකොට මෙතන පොඩක් නතර වෙලා ඉඳලා තමයි යන්නේ. හරි ඉතින් ඔනෝ ඈතින් පේන දිය ඇල්ල පාර අයිනෙම තමයි තියෙන්නේ. ඒත් අපි දෙන කවදාවත් උතර නතර වෙන්නේ නැහැ. ඉතින් මීට අවුරුද්දකට විතර කලින් අපි දෙන්නට බයික් එකේ යද්දී හොඳ ඇක්සිඩන්ට් එකකට මූණ දෙන්න වුණා. ඒ මූණ දෙන්න වෙන කලින් අවසානට නතර වෙලා ෆොටෝ ගහපු තැන තමයි මේ. ඉතින් එදායින් එදා අපිට මතක තියෙනකන් අපි මෙතන නතරලා නම් කවම කවදාවත් ෆොටෝස් ගන්නෙ නැහැ. ඉතින් ඔන ටවුන් එකෙත් ඇවිත් තේහිකුත් බීලා මෙන්න මෙයාටත් පුංචි කෑමක් දීලා ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ගෙදර එනකොට කට්ටිය මට බර්ත්ඩේ එක තිබුණ නිසා බර්ත්ඩේ gift ලෑස්ති කරලා තිබ්බා. මේ බලන්නකෝ මේ ඉතින් අපේ නංගිගෙන් හම්බෙච්ච gift එක. ඒක අපි දෙන්නටමලු. අයියගේ බර්ත්ඩේ එකටත් යාට මුකුත් දෙන්න ඕනේ නැති හින්දා අපි දෙන්නටම කියලා තමයි එයා මේ gift එක හදලා දුන්නේ. මම නම් ඉතින් ඒකට හරිම ආසයි. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ අම්මගිනුත් gift ගොඩක් හම්බුණා. ඒ ටිකත් බලන්නකෝ. මේ වගේ ලස්සන බෑග් එකක දාලා තමයි මට මෙන්න මේ gift මල්ලම හම්බ වුණේ. ඔන්න ඉතින් හවස් වෙද්දි ඊට පස්සේ අපේ පුංචි ආවා. මේ ඉන්නේ අපේ පුංචි අම්මගේ නංගි. ඉතින් අපේ පවුලේ ඉන්න ෆැෂන් ඩිසයිනර් තමයි මේ. ඉතින් ළඟදී අපේ ෆැමිලි ඉවෙන්ට් එකක් එනවා, ෆැමිලි ෆන්ක්ෂන් එකක් එනවා. ඒ වෙනුවෙන් ඉතින් ෆැමිලි එකටම දැන් ෆැමිලි කේ ලේඩිස්ලට රෙදි මහන්න තමයි දැන් මෙයා මේ රෙඩි වෙන්නේ. ඉතින් ඒත් එක්ක හම්බෙන් කාලෙකට පස්සේ ෂොපින් යන මට චාන්ස් එක හම්බ වුණා. ඉතින් ඒ ඇත්තට අපි අනිත් පුංචිත් කෝල් කරලා එයාට ඕන මැටීරියල්ස් පෙන්වන්න කියලා ඉතින් අපි යාට වීඩියෝ කෝල් එකක් කරගෙන ඒ විස්තර ඔක්කොම පේනන ගමන් තමයි මේ ඉන්නේ. හරි ඉතින් මෙයාගේ ෆැෂන් ඩිසයින් එක අපි ෆන්ක්ෂන් එකේ ඉවෙන්ට්ස් වෙනම වීඩියෝ එකකින් එන්නම්කෝ. ඒ අතර ඉතින් මල්ලිත් ඉතින් එයාට හම්බ වෙච්ච තෑගි බල බල ඉන්නවා. හරි ඉතින් ඔය විදිහට තමයි හවස් දරුවත් ගෙවිලා අපි ඉතින් හවස පූජාවට යන්න ලෑස්ති වුණා. පූජාවට යන ලෑස්ති වුණා කියලා කියන්නේ අපේ පන්සලේ ධාතු මන්දිරේ වෙනුවෙන් හවස කරන පූජාව ඉතින් අපේ ගෙදරින් තමයි බාරව තිබුණේ. ඉතින් හැම මාසෙම දවස් දෙක තුනක් අපේ ගෙදරින් තමයි පූජාව තියන්නේ. ඉතින් ඒ වගේ මටත් ගොඩාක් කාලෙකට පස්සේ ආපහු පූජාවට යන්න චාන්ස් එකක් හම්බ වුණා. ඇත්තටම මම ගොඩාක් කාලෙකින් තමයි මේ පූජාවකට යන්නේ. ඉතින් ගෙදරවත් හදිස්සි ඇවිල්ලා යන හින්දා පන්සලට ගිහින් එන්නවත් මට ගොඩාක් වෙලාවට වෙලාවල් තිබුණේ නැහැ. ඉතින් මේ පරණන් ඒ හම්බුණ චාන්ස් එකේ මං අම්මලත් එක්ක ඉතින් පූජාවටත් සහභාගී වුණා. ඉතින් ගෙදර ඉද්දි නම් නිතරම
මාසෙට 7-8 වතාවක් හැම වීකෙන්ඩ් වලම වගේ. ඊට පස්සේ අපේ ගෙදරින් පූජාව බාරව තියෙන දවස්වලට, පන්සලෙන් පූජාව අපිට ගේන්න කියන දවස්වලට ඉතින් අනිවාර්යෙන් ගොඩාක් වෙලාවට පන්සල් යවෙනවා. ඉතින් දැන් මං ගෙදරින් පිට ඉන්න නිසා ඉතින් ඒවට යවෙනව අඩුයි. ඉතින් හම්බුන වෙලාවේ චාන්ස් එකේ මාත් ඉතින් අම්මලත් එක්ක පූජාවට සහභාගි වුණා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. හරි, ඉතින් කලබලෙන් ගෙවුන හැපි ෆ්‍රයිඩේ එකත් ඔන්න ඔය විදිහට තමයි ඉවර වුනේ. ඉතින් අපේ channel එකත් subscribe කරලා ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න. bye bye.